I now give the floor to His Excellency Ali Sabri. Mr. Secretary General, Excellencies, ladies and gentlemen, Sri Lanka looks forward to working closely with you and your team. ශ්‍රී ලංකාව ඔබ සහ ඔබේ කණ්ඩායම සමග ළඟින් කටයුතු කිරීමට සූදානම්. මේ වන විට අප රට තුල පවතින අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට හෝ වෙනත් කිසිම ජාතියකට තනියම මුහුණ දෙන්න බෑ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. මොකද ආර්ථික, දේශපාලනික හා සමාජීය වශයෙන් ශ්‍රී ලංකාවත් මේ වන විට අභියෝග රැසකට මුහුණ දීලා සිටිනවා. ඒ වගේම අපේ භාෂණීය නිදහසට ගරු කරන. හැබැයි එය සිදුවිය යුත්තේ ව්‍යවස්ථානුකූලව. පසුගිය කාලයේ රට පුරා දීර්ඝ විරෝධතාවයන් දකින්නට ලැබුණා. එෙහි ජනතාව ඉල්ලා සිටි සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා. ඒ අනුව ඊට අදාළ ආයතන ප්‍රතිසංස්කරණය ඇතුළු කළ යුතු දේ අප මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය ගැන අපි දැඩිව අවධානය යොමු කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ කෘෂි කර්මාන්තයේ සවිබල ගැන්වීමත් නව තාක්ෂණයේ උපයෝගී කරගනිමින් කටයුතු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කිසිදු පුද්ගලයෙක් ආහාර නොමැතිව හෝ No citizen should suffer for the want of food and no child should be a victim of malnutrition. මෙම අවස්ථාවට නිව්යෝකී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීති නියෝජිත මොහන් පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සමාජික රටවල නායකයන් සහ නියෝජිතයින් රැසක්ද හමු වූ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව බංග්ලාදේශය, එක්සත් ජනපදය, සෝමාලියාව, නැමිබියාව, උස්බකිස්තානය, සෞදි අරාබිය සහ ආමේනියා යන රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයින් සමග සාකච්ඡා සිදු කර තිබෙනවා.